ආයුබෝවන් අදත් හරිදේ ටීවී නාලිකාවේ අපේ උරුමේ වැඩසටහන හා සමගින් අපි ඔබගේ නිවසේ ආලින්දයට ගොඩවදිනවා වෙනද වගේම හුරු පුරුදු සම්පත්දායකේ අපි අද දවසෙත් අපේ මැදිරියට කැඳවා ගත්තා ඔබට මතක ඇති අපි මේට කලින් වැඩසටහන් කිහිපයකදී ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය සාමාන්‍ය පරිදි ගෙවන්නට අවශ්‍ය කරන උපදෙස් රැසක් සමගින් අපි ඔබගේ නිවසට අපූර්ව වැඩසටහන් පෙළක් රැගෙන ආවා. අදෙහි තවත් එක් පියවරක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නටයි සූදානම්. ඒ වෙනුවෙන් අද දවසේ අපි අපේ මැදිරියට ආරාධනා කළා ගාල්ල කඩවස් අතර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයශ්‍රී ලොක්ගේ මහත්මයාට. අයිබෝන් රයිට්තුමනි. අයිබෝන්. අපි අද දවසේ ඔබ වෙනුවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ නිරන්තරයෙන්ම ඔබ වගේම ඔබ අතරින් බොහෝ දෙනෙක් පීඩාවට පත්තුණු රෝගාබාධයන් සඳහා යම් කිදරදී ඔබටම කළ හැකි විසඳුම් සමුදායක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඊළඟ අපි අපේ වැඩසටහනේ හඳුන්වා දීමක් විදිහට මොකද්ද මේ මධුමේහ රෝගය මේ කියන කාරණාව පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ට යම් දැනුවත්භාවයක් ලබා දෙමු කෙටියෙන්. දැන් මධුමේහ කියන එක පැහැදිලි කරන්න නම් බොහෝ කාරණා තියෙනවා. නමුත් අපි දැන් මම අද දවසේ උත්සාහ කරන්නේ මධුමේහ රෝගය සහ නැත්නම් අපි හැමෝම ආයුර්වේදයේ මධුමේහ කොහොමද පාලනය කරන්නේ ඒ වගේම අපි යෝගාභ්‍යාස වලින් කොහොමද මේ රෝගය ට අවශ්‍ය කරන දැනුම ගැන තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ අද දවසේදී මධුමේහ රෝගයේ තියෙන උපද්‍රව පොඩ්ඩක් අපි කතා කරලා ඒ උපද්‍රව වලින් අපිට කොහොමද මේ ඒව සම්බන්ධයෙන් ආයුර්වේද දැනුම කොහොමද යෝගාභ්‍යාස වලින් කොතරම් උපකාරයක් කරගන්න පුළුවන්ද කියලා. වෛද්‍යතුමනි දැන් අපි මධුමේහ කියලා සාමාන්‍ය වශයෙන් අපේ සමාජයේ තියෙන රුධිරයේ සීනි මට්ටම අඛණ්ඩව වැඩිවීම මේකේ විවිධ තත්ත්වයන් වෛද්‍ය විද්‍යානුකූලව අපිට හඳුනගන්න පුළුවන්. ඒත් එක්කම මේ රෝගය හටගත් එහෙම නැත්නම් රෝගයට ගොදුරුණු අය අතරේ විවිධ සංකූලතා පෙන්වලා ඉන්නවා. අපි මේ සංකූලතා කොහොමද වෛද්‍යතුමනි හඳුනගන්නේ මොනවද මේ සංකූලතා අපේ සාකච්ඡාව ඊළඟ අදියරට අපි යමු මේ සංකූලතා කොහොමද යෝගාභ්‍යාස මගින් අවම කරගන්නේ කියන කාරණාව පිළිබඳ මොනවද සාමාන්‍යයෙන් මධුමේහය තුළ රෝගීන්ට ඇති වෙන්න පුළුවන් සංකූලතා වෙන විදිහට හඳුනගන්නේ ආයුර්වේදයේ තුල. ඔය දැන් අත වශයෙන්ම ඉතින් අපි කවුරුත් දන්න ඉස්සෙල්ලම දියවැඩිය අඳු කියනකේ ලක්ෂණයක් කියන්නේ යාගේ මුත්‍රායම වැඩි වෙන ගන්නවා. පොලියෝරියා කියන අවස්ථාව. ඊට පස්සේ කාලයක් එක්ක යනකොට යාට පිපාසය වගේ දේවල් බොහෝ දකින්න පුළුවන්. කෙට්ටුවීම් පිළිබඳ ප්‍රශ්න දැන් අපි සංකූලතා කියලා ගත්තොත් එහෙම කාරී ඔය ලක්ෂණ සංකූලතාවයන් විදිහට ගත්තොත් අපි දන්නෝ පාදවල හිරිය පටන් ගන්නවා බොහෝ අය කියන කතාවන්නේ පාද හිරිය වැටෙන ගන්න හැබැයි එහෙම වෙන්නේ අවුරුදු 10ක් 15ක් විතර වගේ මේ රෝගයත් එක ගියාම හරියාකාර නිසි පාලනයක් නොකරොත් නිසි ආකාරයෙන් පාලනය කරගත්තත් අවුරුදු 10ක් 15ක් විතර මේ රෝගයත් එක්ක ගමන් කරොත් යම් කිසි රෝගියෙක් ඒත් අනිවාර්යයෙන්ම පළවෙනිම උපද්‍රව විදිහට පහළ වෙන්නේ රුධිර වාහිනිය වල ඇති වෙන සංකූලතාවයක් ප්‍රථම ලක්ෂණය. එතකොට ඒ ඇටද තමයි එකක් තමයි හිරි වැටීම ආරම්භ වෙනවා. එතකොට ඒකම අපි දන්නෝ සංකූලතාවයක් විදිහට දැන් හෘදය කියන්නේ විශේෂ ආයුර්වේද දකින මර්මස්ථානයක් විදිහට. මේ මර්මස්ථානය ඉස්සෙල්ලම දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒකට ලේසප් වෙන මාර්ග අවහිර වෙන්න ගන්නවා. ඉතින් ඒ අතරේ තමයි ඇන්ජයිනා පෙක්ටෝරිස් කියන රෝග අවස්ථාව. එවනම් මයෝකාල් ඉන්ෆාක්ෂන් කියන හෘද පේශි අකර්මණ්‍යතාවය. ඉතින් මෙවැනි රෝග ගණනාවක් ඒකත් එක්ක පටන් ගන්නවා. ඊළඟට ඔය වාහිනිය වල අවරෝධයක් විදියටම සහ පෙරීමේ ඊළඟ මර්මස්ථානය තමයි වස්ති මර්මය. ආයුර්වේද පැහැදිලි කරනවා. ඉතින් එතින්දී කාලයක් යනකොට ක්‍රොනික රීනල් ෆේලිය කියලා බඩට වෛද්‍යරු පැහැදිලි කරන වංගඩුව කර්මාන්‍යතාවය එන්න පටන් ගන්නවා. ඉතින් උතනින් අතර වෙන්නේ නැහැ. ඔබ දකලා ඇති අනිවාර්යම අන්ධභාවය. ඇහි සෞඛ්‍යයට ඉතාම තර්ජනයක් ඇති වෙනවා. මේ මධුමේහ රෝගෙ උසන්න වෙන්න 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 කාලය යන්න යන්න පොරණ වෙන්න 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 ඇහි සෞඛ්‍ය නැන්න අපි කියන්නේ අපගේ බොහෝ ලා ඩයබටික් රෙටිනෝපති කියලා කියනවා. බඩේ මතේට. ඇහි සුද වෙනවා කියලා අපි සාමාන්‍ය මිනිස්සු ඕන කෙනෙක් දන්නවා. ඇහි සුද කාචය වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ඇහි පෙනීම දුර්වල ඇහ අන්ධභාවයටම යනු බොහෝ වෙලාවට
ඉතින් ඒ විතරක් නෙවෙයි අපි දැන් ඊට පස්සේ අපේ ස්නායු පද්ධතියට පේශි පද්ධතියට දැඩි හානි පැමිණෙනවා ෂේ වෙන ගන්න පේශි ටික ටික කෙට්ටු වෙන ගන්න එතනින් අතර වෙන්නේ නැහැ මේ සංකූලතාවය අපි දන්න පාද හිරිය පාද ඉදුමුම පාද සෝත නැත්නම් පාදේ ඉදුමුම ඒ වගේම තමයි දැවිල්ල පටන් ගන්නවා පෙරතිසියා කියලා කියන බටහිර වෛද්‍ය ක්‍රමයේදී වැරදි සංවේදක දැනෙන්න ගන්නවා සමහරුන්ගේ පාදපතුලේ අපි කියමු ඉඳ කට්ටෙන් අයින්වගේ කියලා අපිට සමහර සායනවලදී රෝගීන් කියන මාත්‍රිය මගේ කකුලේ ඉඳ කට්ටෙන් අයින්වගේ ටින්ග්ලිං පේන් කියන එක එතකොට ඒ විතරක් නෙවෙයි අවාසනාවන්ත විදිහට අවසානයේදී පාද පතුලේ තුවාල ඇති වෙන්න පටන් ගන්නවා ඒක තමයි දරා ගන්න බැරි අවස්ථාව එතකොට ඒ වගේ මේ දැන් අදෝගාත්‍රාගත දෙකේම ඉස්සෙල්ල පටන් ගන්න ඒ නියුරෝපති කියන අවස්ථාවට ගිහිල්ලා එතකොට ගොඩක් සංකූලතාවයන් පාද පතුලේ ඇති වෙනවා එතකොට දැන් අපිට අපි දැන් කතා කරන මාතෘකාවත් එක්ක එතකොට දැන් ඌර්ධෝසහකාව අපිට ගස්තුත් උඩ කොටස මේවයි බෙල්ලෙන් පටන් ගත්තාම අපි ගත්තොත් එීම උරයිස් බාහු දෙක විශාල වශයෙන් මේ දේවදියාන් සහ අකර්මණ්‍යතාවය නැති වෙනවා අපි දන්න උරේ සන්ධි මිදෙනවයි කියලා කියනවා ඒ කියන්නේ ෆ්‍රෝෂන් ෂෝල්ඩර් වගේ නැත්නම් අත ඔසව ගන්න බැරි මට්ටමේ රෝග අවභාවක ශූලයේ කියන ආයුර්වේද දකින්න රෝග අවස්ථාව. ඔව් සමහර රෝගීන් ප්‍රකාශ කරන වෛද්‍යවරුනේ දැන් අර තමන්ගේ කුණ්ඩේ පීර ගන්න අමාරුයි අත පිට කහ ගන්න අමාරුයි. පිට කහ ගන්න බෑ. එතන ගියන් පස්සේ රැට නිදා ගන්න බෑ මහත්තයෝ. ඒ පැත්තට හැරිලා කොහොමත් බුදියන්න බෑ. ඉතින් මේ වගේ ගොඩක් සංකූලතාවයන් ගැන අපිට සාකච්ඡා කරන්න වෙනවා. අද දවසේදී අපි උත්සාහ කරන්නේ මේ වගේම තමයි. තව සංකූලතාවයක් තමයි සමහර අයට ජීවිතේ පව අහිමි වෙනවා. डायबिटिक कोमा है कहना पैरलाइज वेन्न पुलवा आघात अति वेन्न पुलवा इतकोट सीन वेडिवेन वेडिवेन हाई ब्लड प्रेशर वेडिवेन पुलवा देन मे विदर गत्ताहम विशाल संकुलतावयन सह उपद्रव විශාසියක් තියෙන රෝගයක් තමයි ඩයබටිස්. එතන ඔබතුමා සඳහන් කරන ආකාරයට සමස්ත ජීවිතේටම මේ තර්ජනයක් ඇති කළ හැකි තත්ත්වයක් තමයි දීවැඩියාවතුලින් නැති වෙන සංකූලතාවයෙන් කියලා කියන්නේ. ඒකෝට වෛද්‍යවරුනේ මේ ආයුර්වේද ක්‍රමය සහ මේ යෝග තුලින් මේ සංකූලතාවයට යම් සහනයක් ලබා ගන්නට පුළුවන්ද? ඔව් දැන් අපි අද දවසේ ඒක තමයි උත්සාහ කරන්නේ. ඔබ නරඹන ඔබට මම හිතන්නේ විශාල වැදගත්කමක් ඇති වෙන රෝගයක් අපි අද සාකච්ඡාවට බාධ්‍යනය කරනු. ඒක තමයි අවභාවක ශූලය කියන රෝගය. එතකොට අවභාවක ශූලය රෝගය දීවැඩියාව නිසා ඇති වෙන සංකූලතාවයන් අතර අනිවාර්ය සංකූලතාවයක් විදිහට මේ රෝගය බොහෝ පරිසරයේ තියෙනවා. දැන් නම ආයුර්වේදයේ කියලා තියෙන අවභාවක ශූලය කියලා. එතකොට බටහිර වෛද්‍ය ක්‍රමයේදී මේ රෝගය thoracic tunnel compression syndrome කියන තත්ත්වයට තුලනාත්මකව හඳුන්වනවා. එතකොට මේ රෝගයේ තියෙන අමිහිරි බව තමයි විශේෂයෙන්ම අපේ පෙළපොත් තුල තියෙන කාන්තාවන්ට විශේෂයි මේක. කාන්තාවන්ගේ නිින්ද අහිමි කරන රෝගය විදිහට. එතකොට ඒගොල්ලෝ කියන කතාව තමයි මහත්මයට අතාරගෙන පිටිපස්සට පිට කහන්න බෑ. ඊට පස්සේ එයාලා තව එකක් කියනවා අත මේව ඉහළ ඔසවන්න බෑ. කොණ්ඩෙ මට ඔබතුමා කිව්වාගේ කොණ්ඩෙ පීරන්න බෑ. මේ උරහිස අල්ලන්න බෑ. ඒ පැත්තට ඇහැලා බුදියන්න බෑ. දැන් මේක හොඳ කරන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ මේ සංකූලතාවයන් අවම කරගන්න. අපිට හොඳ කරගන්න ආයුර්වේද චිකිත්සාවක් තියෙනවා. යෝගක් තියෙනවා. හැබැයි අපි මේ මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ ඕනම රෝගියෙකුට සමහර රෝගෙන් ඉන්න ඇඳන් උඩ අපිට ඇඳන් ඇඳේ ඉන්න කෙනාටත් මේ අභ්‍යාස කරන්න පුළුවන්. සමහර රෝගෙන්ට ඇවිදින්න බෑ. සමහරට පුටුවට සීමා වෙච්ච අය ඉන්නවා. රෝද පුටු ඉඳගෙනත් මේ අභ්‍යාස ටික පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් අද දවසේ අපිට පැහැදිලි ඇති අපේ අරමුණ කුමක්ද කියලා. වර්තමානයේ ඉතාමත්ම ප්‍රචලිත බෝන වන රෝගයක් වන දියවැඩියාව රෝගයේදී ඇතිවන සංකූලතාවයන් අතරින් එක් සංකූලතාවයකට ගෙදර ඉඳගෙනම එහෙම නැත්නම් ඔබගේ නිවසේ ඉඳගෙනම කොහොමද යෝග ඇසුරෙන් යම් සහනයක් ලබා ගන්නේ මේ රෝගය අවම කර ගැනීම සඳහා එහි සංකූලතාවයන් අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද කියලා අපි අද ඔබ වෙනුවෙන් ගෙනෙන්න සූදානම්. එහෙනම් අපේ වෛද්‍යතුමත් අපේ කණ්ඩායමත් අද දවස් සූදානම් වෙමින් ඉන්නවා මේ යෝග අභ්‍යාස කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කියන කාරණාව ඔබට දැකවලා ගන්නට අවස්ථාව උදා කරන්න. ඕ ඕ
අපේ නම් ප්‍රාණයාම අභ්‍යාස පටන් ගමු නාඩි සෝදන ප්‍රාණයාම පටන් ගන්න ප්‍රථමයෙන්ම චන්ද්‍ර වේදන ප්‍රාණයාම නමයක් කරමු පටන් ගන්න අපි ඇත්තටම මේ රෝග අවස්ථාවට උචිත විදියටයි මේ ප්‍රාණයාම අභ්‍යාස ආරම්භ කරන්නේ මෙහිදී චන්ද්‍ර වේදන ප්‍රාණයාම අපි ආරම්භය විදියට ගත්තේ අපේ ශරීරයේ ඒ චන්ද්‍රයාගේ ශක්තිය අපි ඉස්සෙල්ල පුබුදුවා ගත යුතුයි ඉතින් වාර 9ක් විතර වගේ සාමාන්‍යයෙන් කරාට වරදක් නැහැ කෙනෙකුට දිගින් දිගට කරන්න ඕන මේ අභ්‍යාස සාමාන්‍ය වාර 21ක් වගේත් කරන්න පුළුවන් අපිට කාල පරාසය අනුව මම හිතන්නේ දැන් සූර්ය වේදන ප්‍රාණයාම ආරම්භ කරමු දකුණු පැත්තෙන් පටන් ගමු අපි දැන් සූර්ය වේදන ප්‍රාණයාම ආරම්භ කරනවා වාර 9ක් කරන්න ඔබට පුළුවන් වාර 21ක් ඊටත් වැඩි එහාට ගිහිල්ලා වාර 108ක් වුණත් කරාට වරදක් වෙන්නේ නැහැ ශරීරයේ ඇඟ උණුසුම් වීම සහ සූර්ය ශක්තියයි චන්ද්‍ර ශක්තියයි දෙක අපේ ඇඟට අපි ඉස්සෙල්ලම ඇතුල් කරගත යුතුයි ඒකයි මෙතෙන්දී අපි මේ අභ්‍යාසය කරන්නේ අපි දැන් ඊළඟට යනවා නාඩි සෝදන ප්‍රාණයාම එතකොට අපි දන්නු නාඩි 72000ක් ශරීරය තුල තියෙනවා කියලා ඍෂිවරු දැකලා තියෙනවා ඒ නාඩි 72000ම සක්‍රිය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනි ඒ නිසා තමයි අපි නාඩි සෝදන ප්‍රාණයාම කරන්නේ අනුලෝම විලෝම නාඩි සෝදන ප්‍රාණයාම අපි දැනට මෙතෙන්දි වාර 3ක් විතරක් කරනවා අපිට අපේ කාල වේලාව නිසා ඔබට පුළුවන් සාමාන්‍යයෙන් 21ක් හෝ නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් කරා කියලා වරදක් වෙන්නේ නැහැ එහෙමනම් ආරම්භ කරන්න නාඩි සෝදන ප්‍රාණයාම අපි වම්නාස්පූටෙන් උස්ම ඉහළට අදිනවා ඇදලා සුළු මොහොතක් ඇතුලේ අන්තර් කුම්භක යොදාගෙන ඉන්නවා ඊට පස්සේ අපි අනිත් නාස්පූටේ නැත්නම් දකුණු නාස්පූටෙන් උස්ම බැහැර කරනවා ඒකම නැවතත් දකුණු නාස්පූටෙන් උස්ම ගන්නවා සුළු මොහොතක් උස්ම රඳවන්න අපි ඒකට කියනවා අන්තර් කුම්භක යොදනවා කියලා ඊට පස්සේ වම් නාස්පූටෙන් ඒ ගත්ත උස්ම බැහැර කරනවා ආයෙත් එළියෙන් උස්ම ගන්න නැතුන අපි ඒකට කියන බහික් කුම්භක කියලා අපි එළියෙන් උස්ම ගන්න නැතුව සුළු මොහොතක් ඉඳලා අපි ආපහු වම් පැත්තෙන් ක්‍රමානුකූලව උස්ම ඉහළට අදිනවා ඉහළට අදලා සුළු මොහොතක් නැවත අන්තර් කුම්භකයේ යෙදිලි ඉන්නවා අන්තර් කුම්භකයේ සාමාන්‍යයෙන් තප්පර 8ක විතර කාලයක් ඔබට ගත කරන්න පුළුවන් ඊට පස්සේ නැවසවතාවක් අපි දකුණු නාස්පූටේෙන් උස්ම බැහැර කරනවා අපි මේ අවස්ථාවට කියනවා ගන්නවට උස්ම ගන්නවට අපි කියනවා පූරක කියලා උස්ම රඳවන්න අපි කියනවා අන්තර් කුම්භක කියලා බැහැර කරනවට අපි කියනවා රේචක කියලා උස්ම නොගෙන ඉන්න කාල පරාසය හඳුන්වනවා බහික් කුම්භක කියලා ඉතින් මෙන්න මේ ආකාරයට ඔබට අනුලෝම විලෝම නාඩි සෝදන ප්‍රාණයාම කරොත් අපේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ආසන අභ්‍යාස වලට තාම වැදගත් ප්‍රවේශයක් ලැබෙනවා ඒ නිසා දැන් අපි මේ නාඩි සෝදන ප්‍රාණයාම වලිනුත් මිදිලා අපි යනවා දැන් එක තව ප්‍රාණයාමක තාම වැදගත් කපාලභාති ප්‍රාණයාම එතකොට මේ කපාලභාති ප්‍රාණයාම අපි මේකෙදී කරනකොට අපිට තේරෙන්න ඕනේ ඇයි අපි කපාලභාති කරන්නේ අපි තේරුම් කරගත යුතුයි කපාලය කියලා කියන්නේ මස්තිෂ්කය බාති කියන්නේ ආලෝකය. එතකොට මේ මස්තිෂ්කයට ආලෝකය කියන එකේ තේරුම දැන් අපි මේකදී අපි උස්ම ගන්නෙ නාභියට. නැත්නම් මේ සූර්ය චක්‍රය උද්දීපනය කරමින් උස්ම ඇදලා ගන්නවා මේක පිටිපස්සේ තියෙනවා මණිපුර චක්‍රය. ඒ මණිපුර චක්‍රය අපි උත්තේජනය කරොත් නැත්නම් මේ කපාලභාති හරහා මස්තිෂ්කයටත් යම්කිසි වායු ප්‍රමාණයක් ගමන් කරනවා ගියාම නිර්නාල ග්‍රන්ථි සියල්ල උත්තේජන වෙනවා මේව ක්‍රියාත්මක භාවයට පැමිණෙනවා ඒකම අක්මාව අග්න්‍යාසය ආමාශය මේ සියලු ස්ථාන
मे अभ्यास अट बलापुरे मधुमेह संबंधी अभी कथा करें अन्नी मधुमेहट अत्यावश्यक जीर्ण क्रियावलिए इहल मट गेन अभी इंसुलिन ऊनतावे ऊनपूर्ण करवा मे प्राणायाम अभ्यास लीम तुम इतकोट अभी दें आरंभ करो वोट बलागन पुलवांग अपे अपे मे तुम दिन अपे सहायक इन ये तुम दिन निवेदि चीन मुद्रावट अभी इन कवर चीन मुद्रावट वेदगत्नो एक विशेष अभी दू मे अतधिया बेलव अत अंगिपाहे पंचभूत पीटलती मेघ तीन आग्नेय अभी दुम आपट अंगिल आग्नेय मे दीन वायु नत्ना डबरगील वायु पीड़न मेदती एने आकाश मेती एने पृथ्वी मेती एने जल नत्ना पंचभूत पहे अभी कथा गर्भ अग्नि वायु आकाश पृथ्वी जल मे पंचभूत पहती निकंग निकंग मे आवट गिट मेहमती वे अभी मेम उत्तेजन कंडकोट पिटुटी गंत अवसाने मे मे अभी अग्नि कियपू मे कोटस मेदी अवसाने मिथन उत्तेजने कनकोट तव दोट मस्तिष्क इतम प्रवेश निर्णय उत्तेजने सह तमंत इकतम मनस प्रायोग इस्तावर करगण मे हकियानो अभी मे इन सामग एमन डैंग अभी आरंभकण कपाल भाति प्राणायाम पटंगण अभी ट मेकदि उब प्रेक्षकट उबट पुलवांग सामान्य विषय का अभी भाविता करण विषय के तुनको हतरा कपट करना पुलवांग इतिंग वडा होना दपट मित्र वेला मदीन सा भूम अडूंकरा वार हताकर वगे करण उबट पुलवांग अडू नति वेडित नति वेगे नुई कपाल भाति कल युते मेकन रिदम कड़ता कपाल भाति कल युते इतकोट अब पेहदल पेन दें कोहमद मेकर ना बी उम अदल अरगेन कट हों महागण नासे उम अदीन ए अदीन अदीन को उम एन को बड इसटेन उम पिटवेन को बड अखिलेन वोट पेहदील वेनि उम गण को आमासे इसहाट गण उम पिट गण को आमासे अतलोट अखिलेन अकुलो मिंतम मेकर इतकोट तमाइ सूर्य चक्र उत्ते उत्तेजने वे इतकोट तमाइ अपे मणिपूर चक्र क्रियात्मक बाट पाते एतुलिंग गमंगना जीववायु संपूर्ण सकल शरीर गमकरण आरंभवेन दी पलवनी कपालभाति प्राणायाम अभी दिषयकता वक्रा अभी इलंगट उत्साहकन्वा जलंधर बंद योदमी मे अभ्यासम उबट इदिपत्करा इतकोट हिसपोड नमाणे उबटेकरण पुलवा तापहासु हिस नमागेन मे वगे अपिदनट वार हतायकरा उबट पुलवांग विशीपतावा मे विधियट करा उबट पहनमेति उबड़ पहनो कपाल भाति दमे जलंधर बंद योदमी मे अवस्थाविकरा हिस उदर पहात्कर्लतीयन पहात्कर्ल तमट उदर दर्शन वेनो आमासे साटेनो अथ्लटेनो हुदाई दंग उबट तव पहदिगिरी मकनो कपाल भाति कर्ण विधियान उबट पुलवाण जलंधर बंद योदमी गुदमूल बंद योदमी मेक करण इतम श्रेष्ठ हेम करना आधुनिक इकपाट अमारु बुद्धमूल बंद तेरे अमारुट अभी जलंधर बंद योदमी योधन गम गुदमूल अकल वाणी अतुट हकल उम अतुट ये उम पिटवे दिपत्ते कोई पे वक् ये उम कम गमकरा कपाल बाति की अर्थेतम गलपेन विद्यट केलीम मस्तिष्क इडासा पिंगला नाड़ी अतरी सुसुमना नाड़ी अतरी ये वायु गमन करला अपिट आवश्यक पशुभिम निर्माण वेनो अपिट मधुमेह पालने करना आवश्यक ये मधुमेह आवश्यक
ප්‍රාණයාම මං හිතන්නේ ඉෂ්ට සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපි ප්‍රාණයාම අභ්‍යාස වලින් මිදිලා අපි දැන් උත්සාහ කරනවා ආසන වලට යන්න. දැන් අපි ආසන වලට ගමන් කරන්න උත්සාහ කරනවා. එතකොට අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අපි කතා කරේ අවභාවක ශූලය. එහෙම නැත්නම් අපි මේකෙදී කියන්නේ බටිර වෛද්‍ය ක්‍රම කියන තොරසික් ටනල් කම්ප්‍රෙෂන් සින්ඩ්‍රෝම් කියන රෝග අවස්ථාව. එතකොට ඒකෙදී අපි දන්නව අත අපට උස්සව ගන්න අමාරුයි. ඊටාම අපහසුවෙන් අත උස්සන්නේ. ඉතින් ඒ රෝගියාට රැයට නිදා ගන්න බෑ කියලා අපි කතා කරා. ඊට පස්සේ අත පස්සට ගන්න බෑ කියලා අපි කතා කරා. දැන් අපි මේ යෝග අභ්‍යාස මෙතෙන්දී යෝ භාවිතා කරලා බලන්නේ අපිට පුළුවන්ද මේකට උදව්වක් කරන්න. එහෙමනම් අපි බලමු පළවෙනි ආසනයේ විදියට හත් උස්තාසනය. දැන් අපි ආසන වලට යන්න සා ගන්නවා. එතෙන්දී අපි ඉස්සෙල්ලාම අපිට පහසු ආසනයක් ඕන අපි තෝරගන්න. එතෙන්දී අපිට වාල් ඉඳගෙන උනත් පුළුවන් මේ හත් උස්තාසනය කරන්න. අපිට පුළුවන් මෙහෙම ඉඳගෙන උස්ම ගන්න ගමන් හොඳ උස්මක් ගත යුතුයි. හොඳට කෙලින් කන් දෙකේ අද්ද බාහුව වල වදින ස්පර්ශ වෙන විදියට අත ඉහළට හොඳින් උසවලා ඉහළදී අපිට පුළුවන් විෂ්ණු මුද්‍රාව තබන්න. ඒක තවත් අවස්ථාවක්. ඒ වගේම අපිට පුළුවන් මේ අභ්‍යාසය හිටගෙනත් කරන්න. එහෙමනම් අපි උස්මත් එක්කයි මේ අභ්‍යාසය යන්නේ. අපි හිමින් හිමින් ක්‍රමානුකූලව අත් දෙක හොඳට උස්සලා හොඳට ඉහළ ආකාශය දිහා බලන්න. ඉමින් අත් දෙක පහත් කරන්න. උස්ම බැහැර කරමින් අපි හිටපු තැනටම එන්න. හරිද? එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් අත උස්සන්න බැරි කෙනා මේ ආසනේ කොහොමද කරන්න කියලා. අපි ඉස්සෙල්ලා ඔබට පෙන්නුවා අපහසු නම් අනිත් අතින් අල්ලගන්න මේ ඉරියව්වෙන් කරත් කමක් නැහැ. එතකොට මේක තඩාසනේ වගේ කකුල් දෙක කිට්ටු කරලා මෙහෙම කරත් වරදක් වෙන්නේ නැහැ. තමන්ට අපහසු නම් තමන් මෙන්න මෙහෙමයි කරන්න පුළුවන්. නැවතත් ඉතින් මේක මේ ආසනේ ඔබට පුළුවන් අවම තරමින් වාර 10ක් හෝ 12ක් හෝ 20ක් කැමැති ප්‍රමාණයක් උස්මත් එක්ක උස්ම පල්ලේ යනකොට උස්ම බැහැර කරන්න හොඳින් කරන්න පුළුවන්. එතකොට අපි මේ ආසනෙන් ඊළඟට යනවා අපේ මේ අවභාවක ශූලය නැත්නම් මේ උරේ සන්ධිය ක්‍රියාත්මක භාවයේ අඩු නිසානේ අපි මේ යෝගාභ්‍යාස වලින් බලන්නේ අපිට මේක අවම කරගන්න පුළුවන්ද කියලා. මේක වේදනාව එහෙමනම් අත පිටිපස්සට ගන්න පුළුවන් මට්ටම හදා ගන්න. ඒ වගේම අත ඉහළට උස්සන මට්ටම හදා ගන්න. අන්න ඒ අරබයා අපි දැන් ගෝමුඛාසනය කියන ඊළඟ ආසනයට අපි යනවා. අපි ක්‍රමානුකූලව මේ ආසනයට මාරු වෙන්න ඕනේ. හිමින් මාරු වෙන්නේ. මාරු වෙලා ඔබට පේනෝ පැහැදිලිව වාඩි වෙච්ච විදිය මේ ගෝමුඛාසනයට වාඩිලා අත හොඳට නවලා පිටිපස්සට පිටිපස්සෙන් හොඳට අල්ල ගන්න ඕනේ. එතකොට මේ උරහිසේ හිර වෙලා තියෙනෝ නම් උරහිස තද වෙලා තියෙනෝ නම් මේ මාංශ පේශි බුරුල් වෙනවා. හොඳින් බුරුල් වෙනවා. අපිට මේක කරන්න එකපාරට බැරි නම් අපි සුළු අභ්‍යාසයක් මුලින් කරන්න පුළුවන් අපිට. අපි සූක්ෂම අභ්‍යාසයක් කරමු. අත් දෙක මෙහෙම අරගෙන හිමින් ක්‍රමානුකූලව අපිට පුළුවන් කනට කිට්ටුවට අත් දෙක උපරිම උත්සාහ කරලා ප්‍රවේශමෙන් අමාරු නම් අමාරුම නම් කරන්නේ නැතුව හිමින් මේ දෙපැත්තට අපිට ගන්නත් පුළුවන්. මෙහෙම ඉස්සරහට ගත්ත වගේම පස්සරත් ගන්න පුළුවන්. ඒ වගේම අත් දෙක විහිදුවන්න පුළුවන් දෙපැත්තට. හොඳ රුස්මත් එක්ක අත් දෙක පැත්තට විහිදුවන්න පුළුවන්. හොඳට මේ සූක්ෂම අභ්‍යාසය කරන්න කළා ඔබට පුළුවන් නැවතත් අපි උත්සාහ කරමු. ඔබට අපහසුයක් වුණා නම් මේ ටික කළා අපි දැන් ආයිත් ගෝමුඛාසනයේ ඉඳගෙන අපි බලනෝ අත පිටුපස්සට අරගෙන හොඳින් මේ විදියට හොඳට ඇදලා අල්ල ගන්නෝ. අල්ල ගත්තයින් පස්සේ හරියට මේ මසල්ස් ඇදිලා හොඳ විදියට සම්පූර්ණ මැදුනහම මේ උරහිස් සන්ධියේ ක්‍රියාත්මක භාවය අත පස්සට ගන්න බැරි නම් මේ අත පිටිපස්සට ඇදිලා තියෙනවා. මේ අත උඩින් ඇදිලා තියෙනවා. කොහොමවත් මේකේ බන්ධනි බුරුල් වෙනවා. අපිට දැන් ආයුර්වේදානුකූලව නම් මේකෙදී භාවිතා කරන්න පුළුවන්
තෙල් වර්ග අපි ඒක තව ඉස්සරහදී කරලා පෙන්වන්න හොඳයි දැන් අපි මේ ආසනෙන් මිදිලා අපි උත්තාන මණ්ඩුක ආසනේ අපි ඊළඟ ආසනේ උත්තාන මණ්ඩුක ආසනේ මේ ආසනේදීත් අපි මේ විදිහට ඉඳ ගන්න ඕනේ ඉඳගෙන අත් දෙක ක්‍රමානුකූලව හිමින් හිමින් උඩට ඔසවමින් උස්ම ගන්න ගමන් හොඳට අත් දෙක හොඳට පටලවලා මේ විදිහට හොඳින් තියා ගන්න ඕනේ මේ විදිහට වාඩි වෙන්න ඕනේ මේ ආකාරයෙන් හොඳට මෙහෙම ඉඳගෙන සාමාන්‍ය කාලය වාර 9ක් විතර උස්ම වාර 9ක් විතර කාලය අවම වශයෙන් ගත කරන්න එහෙම නැත්නම් 21 වතාවක්වත් අවම තරමින් උස්ම ගන්න පිට කරන්න හොඳින් උස්ම ගන්න ඕනේ ඒ උස්ම ගන්න තරමට ඇඟ ඇතුලේ හිරවල තියෙන මේ රුධිර වාහිනිය වලට අවශ්‍ය කරන රුධිරය සහ ඔක්සිජන් ප්‍රමාණය වායුව ලැබුණාම නාඩි උත්තේජනය වෙලා ඇඟට අවශ්‍ය කරන මේ අපිට තියෙන විසඳ ගන්න බැරි ප්‍රශ්නයට ඉතාම ලොකු උදව්වක් වෙනවා දැන් ඔබට හිතෙනවා ඇති සමහරක් කියන අපිට ඇවිදින්න බැරි සමහරු මේ දියවැඩියන් නිසා ඇඳන් වලට විනා ජීවිත ගෙවනවා එතකොට අපිට ඒගොල්ලන්ට මේ අභ්‍යාස කරන්න බැරිද කියලා කෙනෙක් මේක දිහා බලන් ඉන්න කෙනෙකුට සමහරට එහෙම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් අපි ඒකටත් පිළිතුරක් දෙන්න සමහරට හිටගෙන ඉන්නත් බෑ ඇවිදින්නත් බෑ එහෙම අයට අපි වෙනම අභ්‍යාස ටිකක් කරන්න විදිය කියා දෙන්නම් වෛද්‍යතුමනි ඔබතුමන් සඳහන් කළා දැන් මේ ආසන ඒ වගේම මේ ව්‍යායාම කටයුතු කරනකොට ගැටලුවක් තියෙනවානේ සමහරට සමහර මේ දියවැඩියාව නිසා සංකූලතා බහුල වෙච්චා ඉන්න පුළුවන්. ඒ වුන් යම් විටක ඇඳට සීමා වුණු අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වුන් රෝද පුටුවකට සීමා වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ දේවල් කොහොමද වුන් එයා කරන දැන් ඔබතුමා පුටුවක වාඩි වෙලා ඉන්නවා. දැන් මේ වගේ පුටුවක වාඩි වුණු කෙනෙක් කොහොමද මේ අභ්‍යාස කරන්නේ? අපි අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වමු. ඒ අයටත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඔව්. දැන් අත වශයෙන්ම ප්‍රාණයාම අභ්‍යාස ටික නම් ඔබ කලින් දැක්ක විදියටම ඔබට කරන්න පුළුවන්. හැබැයි මේ දැන් ෆොටෝ ගෙඳගෙන කොහොමද කියන එක ඔබට ප්‍රශ්නයක් ඇතරම ඇති වෙන්න පුළුවන්. අපි මෙන්න මේ පළවෙනි ආසනය අපි ඉස්සෙල්ලා පෙන්වුවේ හස්ත උත්තන ආසනය. අපිට මේ ෆොටෝ ඉඳගෙන තාම පහසුවෙන් ඇවිදින්න බැරි කෙනෙක් නම් එයාට පුළුවන් ක්‍රමානුකූල ඉස්සෙල්ලා වගේ හොඳ උස්මක් එක්ක මේ වගේ හොඳට ඉහළට අත උස්සලා තමන්ට මේ පුටුවේ තියෙන ඇඳට හොඳට හේතු වෙලා ඉහළ ආකාශය දිහා බලනෝ නම් තමන්ගේ අත දිහා බැලුවත් තවත් හොඳයි. එතකොට මේ බෙල්ල හිරවීමක් වගේ තියෙනවා. ඒකටත් ලොකු හොඳ ඇදීමක් ලැබෙනවා. හිමීන් උස්ම පිට කරමින් අත් දෙක පහත් කරන්න. මේ වගේ ඔබට වාර 12ක් සාමාන්‍යයෙන් 21ක් වගේ හොඳටම ඇති. ඒ ගන්නට කරන්න. ඊට පස්සේ අපි දැන් ඊළඟ ආසනේ අපි ඔබට පෙන්නවා ගෝමුඛාසනේ කොහොමද මේ උරස් දෙක හොඳට චලනය කරන්න කොහොමද කරන්න කියලා. ඒකෙදිත් අපි ඉස්සෙල්ල ගුවා අපිට මේ පුටු ඉඳගෙන ඕනනම් පුළුවන් නේ සෝස්ම අභ්‍යාස කරන්න. නැත්නම් හන්දි සිටිල කරන ව්‍යායාම අපි පොඩ්ඩක් මෙහෙම ඉඳගෙන කරන්න පුළුවන් අපිට. ඒකේ අනිත් පැත්තට අපිට හිමින් ඇරේ කණේ වදින විදිහට හොඳින් බලා ගන්න. කණේ වදින විදිහටයි මේ අත් හොඳට කැරකෙන්න ඕන. වගේ දෙපැත්තර ගන්න කොටත් අපි උස්ම හොඳට පාලනය කර ගන්න ඕනේ. එහෙම අපිට මේ අභ්‍යාසය සාමාන්‍යයෙන් අපිට පුළුවන් වෙන්න ඕන වාර 15ක් හෝ අඩුම තරමේ 21ේ වාර මාත්‍රාවට යන්න එහෙමනම් වඩා හොඳයි. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පුටුවේ හිටියට පුටුවේ ඉඳගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ අපි දැන් මේ ගෝමුඛාසනේ පුටුවක ඉඳලා කරන විදියයි ඔබට පැහැදිලි කරන්නේ. මේ මිදගෙන අපිට පුළුවන් කඳ පොඩ්ඩක් ඉස්සරහට අරගෙන අත හොඳට දාලා මේ ආසනේ අපි මෙහෙම යදිනවා. ඒතකොට අපිට කිසිම අපහසුාවක් නැහැ. මෙහෙම ඉඳගෙන පුටු ඉඳගෙන කරන්න මේ කකුල් දෙක මේ විදියට පටලවන්න බැරි නම් ඔබට පුළුවන් ඒ කකුල් දෙක නිකන් තියෙන විදියට තියෙන්න ඇරලා අපිට තියෙන්නේ කකුලේ ආබාධයක් නෙවෙයිනේ. අපිට තියෙන්නේ මේ උරහිස පිටිපස්සට ගන්න අත පිටිපස්සට ගන්න බැරි බවයි. අත ඉහළට ඔසවන්න බැරි බව අපිට මෙහෙම ඉඳගෙනත් පුළුවන් මේ ආසනෙම යෙදෙන්න. එතකොට ඔබට මේ උරහිස හොඳට බුරුල් වෙනවා. හොඳට ඇද ගන්න පුළුවන්. ලං කර කර ලං කර කර හොඳට ටික 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 මේක වැඩි කර කර අල්ලනවා. අල්ලපටම අල්ලන්න පුළුවන් නම් අල්ලට අල්ල තිව්වත්
ඉතාම හොඳයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ආසන දෙකත් එක්ක අපි ඔබට තව ආසනයක් පැහැදිලි කරා. ඒ තමයි උත්තාන මණ්ඩුක ආසනය. එතකොට ඒකෙදි ඒත් මේ වගේ වාල් ඉඳගෙන අපිට පුළුවන් කිසි කරදරයක් නැතුව අත් දෙක හිමීන් පටලවලා අල්ලගෙන උස්මත් එක්ක ඉහළට ඇවිල්ලා අපි මෙහෙම ඉන්න පුළුවන්. අපිට ඔහොම ඉන්න ගමන් ඕනනම් පැත්තට පොඩ්ඩක් අදින්න පුළුවන්. මේ පැත්තට පොඩ්ඩක් අදින්න පුළුවන්. එතකොට මේ උරුයිස් ගුළු තාම සුමුට වෙලා බුරුල් වෙලා අපිට පුළුවන් මේකුණ පස්සට පොඩ්ඩක් යවන්න. ආසනයේසේ කියා නැතත් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන්නේ මේ උරුයිස් දෙක පුළුවන් තරම් අපිට බුරුල් කරගන්න. අපිට මෙහෙම පල්ලෙහා තියාගෙනත් අවශ්‍ය නම් හිමින් හිමින් ඇරේ දෝලණය කරන්න පුළුවන් දෙපැත්තට. මේ හැම දෙයක් තුලම බලාපොරොත්තු වෙන්නේ අපි අද ඔබට පැහැදිලි කරපු අවභාවක ශූලය කියන රෝගයේ තියෙන උපද්‍රව රූපී තත්ත්වය. මධුමේ නිසා 75%කට වැඩිය රෝගීන් මේ රෝග අවස්ථාවේ පෙළෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා බොහෝ ප්‍රතිකාර මේ රටේ තියෙන ප්‍රතිකාර පද්ධති ගන්නවක් තියෙනවා. විසඳුමක් හරියට හොයාගන්න අමාරුයි. නමුත් මේ යෝග අභ්‍යාසත් ආයුර්වේදයේ දෙන උපදෙසුත් ආයුර්වේද චිකිත්සා පද්ධතියත් ඉතාම පැහැදිලිවම මේ රෝගය සුවපත් කිරීමට හැකියාව තියෙනවා. වෛද්‍යමනි කන ඔබතුමා සඳහන් කරන්නේ දැන් සාමාන්‍යයෙන් මේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට තියෙන බහුල සංකූලතාවයක් තමයි තමන්ගේ පිට කසා ගැනීමට තියෙන අසීරුව. ඉතින් මේ සඳහා වන ඉතාමත්ම හොඳ යෝග ක්‍රමයක් තමයි අද දවසේ මේ අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හඳුන්වා දුන්නේ. ඒ ඔබට මේ යෝග පැදුරක් පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් සාමාන්‍ය පුටුවක වාඩි වෙලා ඉඳන් උනත් මේ කටයුත්ත කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට විවිධ වෛද්‍ය ක්‍රමවල විවිධ ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කළත් සමහර ඒවා ඉතාම කෙටි කාලීනයි. හැබැයි මේ ක්‍රමය දීර්ඝකාලීන සුවයක් ලබන්නට ඔබට හොඳ ක්‍රමයක් විදිහට තමයි ඔබතුමන් නිර්දේශ කරන්නේ. මේත් එක්කම ඔබට පුළුවන් නම් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලටත් යොමු වෙන්න වඩා පහසුවෙන් චිකිත්සාව පැත්තට යන්න පුළුවන් නම් වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් මේ තත්ත්වෙ මිදෙන්නට පුළුවන්. මිදෙන්න පුළුවන්. එහෙනම් අපි අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන ඔබත් මේ සමගින් එකතු වෙන්න මේ කටයුතු අත්හදා බලන්න. එහෙම වුණොත් ඔබටත් තියෙන ගැටළු වලට විසඳුම් හොයාගන්නට පුළුවන්. වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කළා මේ ආයුර්වේද චිකිත්සාවත් අපිට පුළුවන් කියලා මේ කටයුත්තට පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් මේ ආයුර්වේදය තුළ තියෙනවා විවිධ තෙල් වර්ග. දැන් ඔබතුමා මේ වැඩසටහන ඇතුළේදී අපිට සඳහන් කරා මේ තෙල් ගාලා මේ කටයුතු කරනවා වඩාත් පහසුවෙන් කරන්න පුළුවන් කියලා. අපි කොහොමද මේ අපේ ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් පෙන්නන්න පැහැදිලි කිරීමක් කරන්න වෙන අපේ අභ්‍යන්තර කසාය බෙහෙත් ගැන මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මේ රෝගය කපවත රෝගයක් කියලා ආයුර්වේද දකින්නේ. එතකොට මේ 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 රෝග අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ඒ චිකිත්සාව අභ්‍යන්තරයෙන් යෙදිය යුතුමයි. නමුත් අපි මේ යෝගාභ්‍යාස වලින් අපිට අභ්‍යන්තර ප්‍රතිකාරය නොකර බාහිරින් අපිට තැවිලි පොට්ටනේ අපි දන්නවා ආඩතෝඩනික කොල්ලෙන්දු වගේ දෙයක් අරගෙන තවලා තවන්න කලින් අපිට පුළුවන් තෙල් වර්ග ගන්නවත් වෙන පාවිතා කරන්න පුළුවන්. ශූලහාර තෙල්, එතනින් ගියා වාත විදුරාංග වගේ තෙල්, ඒ වගේම නාරායන වගේ තෙල්, මාංශ පේශි ක්ෂය වෙලා වගේ නම් නාරායන වගේ පෝෂක තෙලකට යනවා. වේදනාව ගොඩක් වැඩි නම් ශූලාහාර ශර්ෂප වැනි තෙල් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම පිණ්ඩ කියලා තෙලක් තියෙනවා. ඒකත් ඉතාම හොඳයි මේ රෝග අවස්ථාවේදී. අපිට පුළුවන් නම් අපි මේ තෙල් ටිකක් මෙහෙම මේ අභ්‍යාස කරන්න කලින් අපිට පුළුවන් නම් හොඳට මේ තෙල් ටික ගාලා මෙතන හොඳට සම්බාහනය කරලා මෙතන තවනෝ නම් තැවිල්ලකුත් පොඩ්ඩක් හීට් කරලා නැත්නම් රත් කරලා පොඩ්ඩක් මද රසණයෙන් රත් කරලා මේ වගේ හොඳට මේ අත සම්බාහනට ලක් කරලා අපිට පුළුවන් නම් ඉස්සෙල්ල තෙල් ගාලද තවන්න. ඔව් තෙල් ගාලා තමයි අපි ඇත්තට තවන්න තවන්නේ. මේ හොඳට මාංශ පේශිය හොඳට ඉහිල් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉහිල් කළා උස්සන්නම් බැරි කෙනෙක් නම් හොඳට මේ යට පේශිත් එක්කම හොඳට තෙල් ටික ගාලා මේ අභ්‍යාසයට අපිට පුළුවන් හොඳට සම්බාහනය කරලා ඉවරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට අර සූක්ෂ්ම අභ්‍යාස කරන ගමන් මේ කියන ගෝමුඛාසනය කරන්න කියලා. ඔහොම ඉඳන් කරන්නකෝ. දැන් ඔබට පේනවා අපි තෙල් ගල්වලා ආයුර්වේදානුකූලව තෙල් ගාලා මාංශපේශි ඉහිල් කළා තමයි අපි මේ ආසනය කරේ. මේ මෙහෙම යොදන්න කියන්නේ ඉතාම අපහසු රෝගීන්ට. ඒගොල්ලන්ට ඉතාම පිටුහලක් වෙනවා. එතකොට ආයුර්වේද පැත්තෙනුත් මේකට යම් කිසි ප්‍රතිකර්මයක් සහ මාංශපේශි ඉහිල් කිරීමක් මේ හන්දි සුමට කිරීමේ හැකියාව මේ තෙල් බෙහෙත් වල තියෙනවා. තාම මේක මේ සමාජයේ සියලු මිනිස්සු මං හිතන්නේ මේක විශ්වාස කරනවා. මේක ප්‍රායෝගිකයි. ඉතින් ඔබට පුළුවන් ඇත්තටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා
මේ තෙල කොහොම තෙලක්ද තෝරගන්නේ ඒකට අවස්ථාව ගන්න පුළුවන් ඉතින් අපි අපි වැඩසටහනේදී අපි වෛද්‍යතුමාගේ දුරකථන අංකය අපි සඳහන් කරනවා එතකොට ඔබට පුළුවන් ඔබේ මේ අවශ්‍යතාවයන් පිළිබඳව වෛද්‍යතුමාගෙන් විමසලා ඒ තොරතුරු ලබා ගන්න ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් එහෙමනම් අපි අපේ ඊළඟ අධීරයට යමු එවනම් අපි සූදානම් වන්නේ අද දවසේ අපිට නියමිත කාලයේ අවසන් නිසාවෙන් අද දවසේ වැඩසටහන නිමා කරන්නට. ඔබට මේ පිළිබඳව යම් වැඩිදුර තොරතුරක් දැනගන්නට අවශ්‍ය නම් වෛද්‍යතුමනි අපි අපේ ප්‍රේක්ෂකයන්ට ඔබතුමාගේ දුරකථන අංකය කියමු. 0.7 1 260 158 දුරකථන අංකයෙන් ඔබට මේ පිළිබඳව වැඩිපුර උපදෙස් අවශ්‍ය නම් කතා කරන්න සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව්. එහෙමනම් ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපේ වෛද්‍යතුමා සම්බන්ධීකරණය කරන්න. එවිට ඔබට තවත් බොහෝ දේ දැනගැනීමට හැකියාව තිබේ. අද දවසේ මේ අපි ආරම්භ කරපු වැඩසටහන ආරම්භයක් පමණයි. අවසානයක් නොවේ. තවත් මේ හා සම්බන්ධයෙන් වෙන සංකූලතාවයන් පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ වගේම මේ සඳහා ඔබට නිවසේදී කළ හැකි යෝග ක්‍රම ඇසුරෙන් වෙන ප්‍රතිකාරකම පිළිබඳවත් අපි ඔබට දැනුම ලබා දෙන්නට සූදානම්. එහෙමනම් අපි ආරාධනා කරනවා හැමදාමත් රැඳී ඉන්න හරිදේ ටීවී අපේ උරුමය හා සමගින්.